අනුපුතු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉත්‍ය උත්‍ය සම්බල බදසාල යන ස්වාමින් වහන්සේද සුමන සාමණේරයන් වහන්සේ සහ බණ්ඩුක උපාසක යන ධර්මදූත පිරිස සදහම් පණිවිඩය රැගෙන අදවැනි දිනක ලක්දිවට පැමිණියා. මිහිඳු මහරහතන් වහන්සේට දේවානම්පියතිස්ස රජතුමා හමුවන විට රජතුළු පිරිස මුවතඩීමේ නිරත වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. රජතුමාට චුල්ලහත්ති පදෝපම සූත්‍රය දේශනා කරමින් ලක්දිව බුදුසසුන පිහිටවීමේ ආරම්භය සටහන් වූයේද අද වැනි උතුම් දිනකයි. දඹදිව ධර්මාශෝක අධිරාජයාගේ දායකත්වෙන් පැවැත්වූ තුන්වන ධර්ම සංකායනාවෙන් පසු රටවල් නවයකට ධර්මදූත කණ්ඩායම් පිටත් කර හැරුණු බව ශාසන ඉතිහාසයේ සඳහන්. එම ධර්මදූත ව්‍යාපාරය ශ්‍රී ලංකාව තුළ වඩාත් සාර්ථක වුණා. එවකට ලක්දිව පාලනය කළ දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු රටවැසියන් බුදුදහම වැළඳගත්තා. බුදුදහම ව්‍යාප්ත වීමත් සමග මෙරට ආගමික, සමාජීය, සංස්කෘතික හා ආර්ථික යන ක්ෂේත්‍රවල පුනර්ජීවය සිදු වුණා. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කිරීමෙන් පසුදින අනුරාධපුරයේදී දේශනා කළ විමානවත්තු, පේතවත්තු හා සච්ච සංයුක්ත ධර්ම දේශනා වසා අනුලා දේවිය ඇතුළු 500ක් කාන්තාවන් සුවන් ඵලයට පත්වුණා. ලාංකික ජනතාව ලොව කිසිම සංස්කෘතියකට ගැති නොවේ ස්වාධීන ලෙස නැගී සිටියේ අදවැනි පොසොන්පුර පසළොස්වක පොහෝ දිනේ ලැබුණු බුදුදහමේ ආලෝකය ඔස්සේ. මේ උතුම් පූජනීය දිනයේදී දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයකම ආගමික වැඩසටහන් පැවැත්වෙනවා. ස්වාධීන රූපවාහිනිය සෑම පුන් පොහෝ දිනකම ගෙනෙන සවනක්‍රස් වැඩසටහන අද පැවැත්වෙන්නේ සිතුල්පව රජමහා විහාරස්ථානයේ කේන්ද්‍රය කර ගනිමිනුයි. දාන, ශීල, භාවනාදී පින්කම් රැසක් මෙම විහාරස්ථානයේදී අද දිනේ පුරා පැවැත්වෙනවා. උදැසන ධර්මදේශනයේ පැවැත්වුවේ ඇමරිකාවේ සංඝනායක පූජ වල්පුල පියනන්ද ස්වාමින් වහන්සේ. ලක්කඩි ගුවන් විදුලියේ සෑම පුන් පොහෝ දිනකම ක්‍රියාත්මක කරන ශාසනාලෝක වැඩසටහනද මෙවරත් පැවැත්වෙනවා. ඒ සිතුල්පව රජමහා විහාරස්ථානයේ සිටයි. සාමරේර භික්ෂුන් වහන්සේ සඳහා ධර්ම ග්‍රන්ථ පිරිනැමීම ඇතුළු පින්කම් රැසක් එහිදී පැවැත්වෙනවා. පොසොන් පොහොය වෙනුවෙන් මේවර විට සදහවතුන් විශාල පිරිසක් අනුරාධපුරයට පැමිණ සිටිනවා. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පෙහෙවස් සමාදන් වූ විශාල පිරිසක් සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. රුවන්වැලි සෑය වැඳපුදා ගැනීමටද විශාල පිරිසක් එක්ව සිටිනවා. අටමස්ථානයේ වැඳපුදා ගැනීමට පැමිණෙන සදහැවතුන් පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳවද විශේෂ අවධානය යොමු කළ යුතු වනවා. අනුරාධපුරයේ වන්දනාවේ පැමිණෙන සදහැවතුන් වෙනුවෙන් දන්සල් රසක්ම ක්‍රියාත්මකයි. මහනුවර ශ්‍රී දල්තා මාලිකාවේද වැඩසටහන් රසක් ක්‍රියාත්මකයි. සදහැවතුන් විශාල පිරිසක් මෙම ආගමික වැඩසටහන සමග එක්ව සිටිනවා. පොසොන් පොහොය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලාංකික ජාතික සංස්කෘතියේ සමාරම්භක දිනය ලෙස චිරාගතව ශ්‍රී ලාංකික බෞද්ධයන් අද දිනය සමරන බව ප්‍රකාශ කරනවා. බුදුදහම ආරක්ෂා කරමින් පෝෂණය කිරීමට අනුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පැවරී ඇති වගකීම නිසල සිටුකරන බවට සහතික වන බවයි ජනාධිපතිවරයා කියා සිටින්නේ. පොසොන් පොහොය දිනේ වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන අක්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ කිසිදු ජන වර්ගයකට නොදෙවෙනි ශ්‍රේෂ්ඨ ජාතියක් ලෙස ලක්වසියන් පිරටාවේ බෞද්ධ දර්ශනීය ජීවගුණයේ හේතුවෙන් බව පෙන්වා දෙනවා. බුදුන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයේ ආභාෂය ලැබෙමින් සැමට සාධාරණ ඉටුවන පාලනයක් රට තුළ ඇති කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පොසොන් පොහොය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.